උණුසුම් පුවත් ලදසනින් ගෙනෙන අපගේ YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. ජපානයේ පාලක ලිබරල් ඩෙමොක්‍රටිස් පක්ෂය උණුසුම් පුවත් ලදසනින් ගෙනෙන අපගේ YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. රට විවෘත කිරීමෙන් පසු පස්වන කොවිඩ් රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා පොදු ප්‍රවාහන සේවා නිසි පරිදි කළමනාකරණය කිරීම වඩාත් වැදගත් වන බව රජයේ වෛද්‍යලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් පැවසුවේ ඒ සඳහා අදාළ අංශ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවයි. රාත්‍රී කාලයේ ඇඳි නීතිය පැනවීම වැනි ක්‍රියාවන්ට වඩා සමාජ ශාලා වැනි ස්ථාන වසා තැබීම යෝග්‍ය වන බවයි මෙහිදී පෙන්වා දුන්නේ. විදේශයේ සංචාරකීන්ට රට විවෘත කිරීමට ප්‍රවේශම් සහගතව සිදු කළ යුතු බවද වෛද්‍ය නලින් හේරත් වැඩිදුරටත් සඳහන් කළා. විදේශගතව සිටින මෙරටට පැමිණෙන දේශීය හා විදේශීය පුද්ගලින් සඳහා වන නව මාර්ගෝපදේශ මාලාවක් මේ විටනටත් නිකුත් කර ඇති අතර ඒ එළඹෙන ඔක්තෝබර් 31 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා බල පැවැත්වෙනු ඇති. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.